වෙන දේශපාලන ගමනක්නේ ඇත්තටම අපිට වෙන අදහසක්නේ නේද ඉලක්ෂ තියෙන්නේ එතකොට ඒ කියන දේවල් අර ටිකක් කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට මෙන්න මේ වගේ අදහසක් තමයි අපිට තියෙන්නේ එළුවත් එළුවත් තියෙන කවුරු හරි ඒකනේ අපේ පන්සලේ හාමුදුරුවෝ අය වෙන්න පුළුවන් ඒ වගේ අර මිනිස්සුන් අතරේ වටිනාකමක් තියෙන මේ ඉතින් අර අපේ ඉංග්‍රීසි වැඩෙන් දාගමුකෝ මදම් හොඳයි ඕ විලස් මාත්‍ය වගේ තමයි පුදුම දැනුමක් තියෙන්නේ බලන්න ඕන ඉංග්‍රීසි කතා සට සට ගාලා දැන් චන්දදායකේ ගාවට කියලා එමලයි ඇයි හායි කිව්වත් ඇති තන්ද වැටෙනවා සට සට ගාලා අනේ බං මන් දන්නේ නැද්ද බං බෙහෙට ඒ ඉංග්‍රීසි ඕන ඕනේ නැහැ මාත්‍ය ඉමලයි මේ නෑ නෑ පොයින්ට් එකක් තියෙනවා ඒකේ ඔව් මම කලින් මම මේවා මේවා චුට්ටක් මට හිතෙන ඉලක්ෂණේ අපි මිනිස්සු ටිකක් අර මේ වෙනස් කියන එක වෙනස් කියන එක පොඩ්ඩක් මේ හදාගෙන යනවානේ නෑ නෑ ඒ කියන්නේ කී ඇත්තටම පොයින්ට් එකක් තියෙනවා මොකද ටීචර් කෙනෙක් කියන්නේ මේ මම අර කිව්වාගේ ඒගොල්ලෝ විශාල මිනිස්සු ටිකක් ආශ්‍රය කරනවා ඒ ගිවල් වල ගියාම ළමයි කියනවා දිනෝපිය වහනවා තමයි ඒවා මේවත් එතකොට ඒවත් මේ දවස්වල ඇත්තට මිනිස්සු සලකනවනේ ඉලක්ෂය නේද එහෙනම් මම සෙට් කරනවා හා ඕගොල්ලෝ නිදාසෙ කියන්නේ අපි වෙන වෙන අදහස් තියාගන්න බෑ මාත්‍යා සෙට් කරන්න නෑ දැන් අපිට දැන් ඇත්තටම දැන් කාලින් මන්ත්‍රීතුමාට ඡන්ද තියෙනවා දැන් හැමදම මේකේ ඉන්නවනේ නගර සභාව මං කියන්නේ එහෙම ඡන්ද දැන් අපිට වත්තේ කිපදෙනෙක් දෙයි හැබැයි අපි අලුතෙන් නේ ටීම් එක බහින්නේ අපි කවුරුත් ඡන්ද ඉල්ලපුවා නෙමෙයි මං කියන්නේ එහෙම ඡන්ද එකපාර මේව බල්ක් එකක් බස්ස ගන්න පුළුවන් නේද මනිදිවස රංග වගේ පොරක් අපි කෙලින්ම ටීම් එකට කතා කරගන්න පුළුවන් නෑ විගුසිල් පොඩ මාත එහෙම දැන් මාලිංග කතා කරගත්තොත් කොහොමද දැන් වෙනස් දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි එතකොට අපි මං කියන්නේ අපි වෙනස් විදියට හිතමු නැද්ද ඉලක්ෂ එතරෝ ඔය වගේ අදහස් එයි මං හිතන්නේ. ඔව්. ආ දැන් අපිත් එක්ක එකතු වෙන මේ අර අර ටීචර්ගේ කතාව හරි. ඒ එහෙම මිනිස්සු genuapa පොඩ්ඩ අපි මේ පොඩි වෙන විදිහක මේක වෙනස් කරගෙන හදන්න. අන්න ඒ කියන්නේ අපි වෙනස් කියන එක අපි හිතාගෙන ගියාම ඔගලන්ට තව අලුත් අදහස් එයි. මම තව එක්කෙනෙකුත් තමයි මේ අර අර ටීචර්ගේ කතාව කියද්දි මතක් වුනේ. කියන්නේ මාත් එක්ක සම්බන්ධයක් තියෙනවා මම පොඩ්ඩක් කතා කරලා මේ අදහස දාලා තියෙනවා. අපේ මේ අධ්‍යාපන කලාපේ වැඩ කරපු මේ ප්‍රින්සිපල් කෙනෙක් අවුරුදු මම හිතන්නේ ඉස්කෝල 10 ක විතර මේ විදිහට වැඩ කරලා තියෙනවා. එයාගේ දැන් හිතන්නකෝ ප්‍රින්සිපල් කෙනෙක් කියන්නේ ප්‍රින්සිපල් කෙනෙක් එක්ක වැඩ කරපු 100 ගානක ස්ටාෆ් එකක් ඉන්නවා. එතකොට ළමයි 1000 ගානක් ඉස්කෝල ගානක් ඇතුලේ. ඒ වගේ කෙනෙක්ගේ මේ වොයිස් එකෙන් මේක යන්න පුළුවන් නම් අපිට සෑහෙන වටිනවා මම කතා කරනවා. ඒක නරක නෑනේ. මේ අර අපේ වත්තේ මුදලාලිත් එක්ක මුළු වත්තම හොඳයි මිනිහා ණයට බඩු දෙනවා අද මේ මුදලාලි කියන දේම මුළු වත්තම අහනවා මට ඕන නම් මුදලාලි කතා කරගන්න පුළුවන් මේ ඒ මට්ටමින් උනත් වෙන්න පුළුවන් ඡන්දෙට නැති උනත් අපිට නේ මං කියන්නේ ඉල්ලුවේ නැති උනත් වෙන මොන හරි උදව්වක් ඉලක්ෂණේ වගේ අය ඔව් මුදලාලි ණයට ගියා මතක් වුණේ මාත්‍යා අර ඩොමිනික් මේ වෙනකොට සල්ලි බෙදනවා මට හුරු දැනටමත් බෙදාන බෙදාන යනවා අපේ වත්තේ බෙදෙනවා පන්සල් වලට දෙනවා පල්ලි වලට දෙනවා ඒක අපිට කොහෙන්ද මාත් එහෙම දෙන සල්ලි ඒක තව ප්‍රශ්නයක් ඉලක්ක ඒක අනිවාර්යෙන් සල්ලි බෙදනවා කියන්නේ දැන් අපි හැමපාරම මේ සල්ලි බෙදලා අපි රුපියල් 1000 ගානේ දුන්නා අපි යනවනේ අපි කරේ ටැක්ටරේ 1000 ගානේ බෙදුවා නම් ඉලක්ක මාත්‍යා මුළු වත්තම ගේන්න පුළුවන් මේම ලොරි වල පටෝකට නෑ අපි බලමු ඒ මං හිතන්නේ එතෙන්ට එන්න ඉස්සෙල්ලා මට පොඩි විසඳුමක් තියෙනවා මේ මං කෙනෙකුට කතා කරලා තියෙනවා මේ मंगेट कथा कर लो याट समर आप संपूर्ण कैंपेन टोन वेन मे मुदल आप दिन्न पुलवांग एक मग की मिंक मंगे අපි ගොඩේ අපිට බලාගෙන යන්න බැරිය. ඔයා කියන්නේ වත්තම ගේන්න ටැක්ටර වල පුරවලා. ආයි. ඔව්.
බලමු ඒ කියන්නේ අර අර දැන් ඔය ඔය සල්ලි බෙදනවා වගේ සමහර ඒවා අපිට කරන්න ඕනේ වෙන එකක් නෑ ඊට වෙදී අපි මේ වෙන අදාසක් තියාගෙන යනවනේ දාන්න වෙනවද නෑ නෑ මේ අපිට ඒ කට්ටිය ඕනේ වෙයි ලක්ෂ්‍ය කියන කනෝ ඒ කියන්නේ අපි මේ සියලුම පක්ෂ කරනවා වගේ සල්ලි බෙදනේවා කරන්න අපි වෙන වෙන විදිහේ දේශපාලන ගමනක් නේ යන්න හදන්නේ ඒකට ඒවා කරන්න ඕනේ නෑ ඒක තමයි ඒක අපි ඔළුවේ තියාගන්න මිනිස්සුන්ට මේ අවුරුදු 39ක එකම පාලන ක්‍රමය දැන් මිනිස්සුන්ට ඇති වෙලා තියෙනවා. හැදිලි නා මිනිස්සුන්ට ඇති වෙලා දැන් මිනිස්සුන්ගේ එහෙම මෙහෙම කසුකුසු වෙනවා. දැන් අපි එතන වෙලා වැඩ කරන්න ඕන කාලේ. අපිට දැන් බලයක් තිබ්බේ නැත නේ අපේ වෙන්දේශයත් තනාලිනියක් අක්කා. අපි ශාඛා සමිතිය පටන් ගත්තේ කී දෙනෙක් ගෙන්ද? මම හිතන්නේ එතකොට අපි 12 දෙනෙක් ගෙන් පටන් ගත්තේ. දැන් කීයක් ඉනවද? 120ක් විතර. 120ක් විතර ඉන්නවා. නේද? අපි එහෙම දිනු වීගෙන ආවි. බලයක් නැති වුණා. දැන් ආ අපි ධම්මික මේ කී දෙනෙක් ඉනවද අපි දිනතරු සමිතිය? 150ක් විතර ඉන්නවා. 150ක් ඉන්නවා. අපි මේ කට්ටියට කොච්චර මාර්ග පෙන්නලා තියෙනවද වැඩ කරන්න නේද? ඈ? දැන් ඇයි මේ කට්ටිය අපි වටා එකතු වෙලා ඉන්නේ? අපි යාලට යම් දෙයක් කරලා දෙන්න හින්ද. දැන් මේ වෙද්දි ආණ්ඩු පක්ෂයට ඔය එක එක කට්ටි එකතු වෙනවා. දැන් ඔය වික්‍රම් සිරිල් එහෙම කුණු ට්‍රැක්ටරේ දන්නව ඇති නේද? නිකන් මෙහෙම හිතන්නකෝ. උදේ හවස කුණු දෙන ගෙදරින් එයාලගේ ඡන්දය දෙයිද මේ කුණු දෙන ගෙනාට? එක වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි මෙහෙමයි. ජයන්ත මං හිතන්නේ ඔය පොඩි පොඩි කණ්ඩායම් ගැන අපි මෙතන කතා කරන්නම ඕනේ නැහැ. නේ? කිසිම අදාළත්වයක් නැහැ. ආ ඔයිට කලිනුත් මේ ඡන්දවලදී නගර සභාවේ ඔය වගේ සුළු සුළු කණ්ඩායම් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලලා තිනවා. සමහරුන්ට නාම යෝජනා ලැබිලත් නැහැ. ඈ ඡන්දේ ඡන්දෙට ගියාට පස්සේ අපත් නැහැ. ඔය ආපු සුළු සුළු කණ්ඩායමුත් ඒ විදිහම තමයි. මං කියන්නේ ඔය මිනිසුන්ට නාම යෝජනා ලැබෙයිද දන්නේත් නැහැ මේ පාර. හැබැයි කාරණාවක් තියෙන ඔගොල්ලෝ දැනගන්න ඕනේ මේවා ගැන ඔගොල්ලෝ මේ ඉන්නේ කවුද මේගොල්ලොන්ට මේගොල්ලන්ගේ අවශ්‍යතාවයන් මොනවද ඇත්තටම කියන එක අපි ඒ ගැන දැනුවත් භාවයකින් ඉන්න ඕනේ මං කියන්නේ. දැන් ඔය ඇවිල්ලා ඉන්න මේ විකුම් සිරිලා එක්ක ඇවිල්ලා ඉන්න ඉලක්ෂ කියන පුද්ගලයා තාම හොඳ මාධ්‍යවේදී කිසිම ප්‍රශ්නයක් නැහැ තාම හොඳ මාධ්‍යවේදී හැබැයි ඔහුගේ අරමුණ මොකද්ද කියන එක තමයි අපිට වැදගත් මොකද දේශපාලනය කියන්නේ වෙනම දෙයක් ඒක කරන්න ලේසි නෑ හැමෝටම හැමෝම ඒක කරන්න ඕනෙත් නෑ ඒකට තියෙන්න ඕනේ ඇත්ත අවංක අභිලාෂයක් මිනිස් වෙනම වැඩ කරනවා එතකොට දැන් ওই ඉලක්ෂ කියන පුද්ගලයා ගේ බිරිඳ පාතාලෙන් ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේ මොන හේතු මත ඝාතනය වෙලාද කියන එක අපිට කතා කරන්න බැහැ මොකද නඩුව යනවා තාම. දැන් ඒ අතරේ ඉලක්ෂවත් හොයනවා පාතාලෙන් නුහුටත් රැකවරණය අවශ්‍ය. ඒතකොට මේක මේ පෞද්ගලික මේ කේන්තියක් වෛරයක් ඒ වගේම මේ දේශපාලන රැකවරණයක් අවශ්‍යතාවය මත සිද්ධ වෙන දෙයක් කියලා තමයි ඔහුගේ මේ දේශපාලනයට එන්න යන ආගමනේ මට පේ මට පෞද්ගල මං කියන්නේ ඉතින් එහෙන්දා ඔහුට ඇත්තටම මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕනේද මේ නගරය වෙනුවෙන් වැඩ කරන්න ඕනේද ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැඩ කරන්න ඕනේද කියන ප්‍රශ්නය මතුවෙනවා මෙතන අනේ එහෙන්දා අපිත් එක්ක මෙච්චර කල් දේශපාලනේ හිටපු මිනිස්සු එක බලනකොට මේ ඉලක්ෂලා එක පාට කඩන් පාත් කරලා මේ මොකද්ද කරන්න යන්නේ කියන ප්‍රශ්නේ ඔගොල්ලෝ ඔගලංගෙන් අහගන්න එච්චරයි අපි එතනින් අරගෙන කතා කරමු ඔව් දැන් මෙහෙමයි අපිට දැන් ඔයාලගේ උදව් තමයි ඕනේ මොකද ඔයාලා තමයි දන්නේ අපි විපක්ෂයේ හිටියත් මොනවද කරලා තියෙන්නේ කියලා දැන් අපි තරුණ සමිතිය වල ක්‍රීඩා භාණ්ඩ ඉල්ලුවොත් ක්‍රීඩා භාණ්ඩ දෙනවා නේ ඇනල්නියක් අපි වෙන්දේසිව අතර කණ්ණාඩි කුට්ටම් ඕනේද කණ්ණාඩි කුට්ටම් දුන්නා ඒ කියන්නේ අපි බලේ නැත අපි හිතවත් අයගෙන් හරි අපි ඔයාලට උදව් කරනවා නිලන්ති මහාන මැෂින් 50ක් දුන්නනේ ඔයා හොඳටම දන්නවා අපි ඉතින් ආණ්ඩු පක්ෂෙත් නෙමෙයි විපක්ෂෙ ඉන්නකොට නෙවකුනේ. ඉතින් දැන් ඒගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලත් එක්ක පොඩ්ඩක් අම්බ වෙලා කතා කරලා දේවල් මතක් කරලා දීලා මොනවද ඒගොල්ලන්ගෙන් වෙන්න ඕනේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඉන්නලා. ඈ? ඔයගලන් සමිතියට දුන්නා මං හිතන්නේ. ඔව් ඒ කියන්නේ අපි දැන් සංවිධානය වෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කියන්නේ නැහැ මෙයාලා අපිත් එක්ක සංවිධානය වෙලා හිටියේ නැහැ කියලා. හැබැයි අපි ඊට වඩා පොඩ්ඩක් විධිමත්ව සංවිධානය වෙන්න ඕන කාලේ දැන් ඇවිල්ලා. ඔව්. ඒ නිසා අපිට ඔයාලගේ උදව් ඕනේ. පැහැදිලි නේ? අපිට ඒ උදව්ව කරන්න. මොකද අපේ තව
තව දේවල් ටිකක් තියෙනවා අපෙන් ඕගලන්ට වෙන්න ඕනේ අපි ඒව ගැන සාකච්ඡා මට්ටමේ තියෙන්නේ දවස් ටිකේ අපි ඒක කියන්න මොනවද වෙන්න තියෙන්නේ කියලා අපි දෙක නිතරම සම්බන්ධ වෙලා හිටියනම් නේද එතකොට අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරමු අපි මේ ගමනේ ඉදිරියටම යමු ඔව් අපිට තුනන් හිමි ශක්තිය ඉලක්ෂ දිසානායක ඔබතුමාගේ පැරණි මිත්‍රයෙක් මතක ඇදිනේ මාව ඔව් ඔව් මොකද මතක නැත්තේ ඉතින් කියන්නකෝ ඉලක්ෂ මොනවද මගෙන් කරෙන්න ඕනේ අන්න පොයින්ට් එක මොකද්ද මගෙන් වෙන්න ඕනේ ඔබතුමා දන්නවනේ මේ සැරේ නගර සභාවට තරම් කරනවා කියලා ඔව් ඔව් මොකද මම නොදන්නේ මම ඒත් කතා කළා විශ්කරන්න හැදුවේ කොයි දේ ඉතින් මට තියෙන වැඩත් එක්ක මට අමතක වුණානේ. සුබ බැඳුවේ නැති වුණාට කමක් නැහැ. මට ලක්ෂ 25ක්. නැවත නොගෙවන පදනම. සල්ලි නැතිවට මාව බ්ලැක්මේල් කරන්න වගේ හදන්නේ ආ. ඔව් එහෙම ඉදවත් කමක් නැහැ. මම මගේ account details එවනවා මට දවස් 2-3ක් ඇතුළත සල්ලි account එකට දාන්න ඕන. නැත්තම් ඔබතුමාගේ වැදගත් ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා මල්ලංග ඒ ටික මට මීඩියා වලට දාන්න වෙනවා. ලක්ෂමේ බං ඔය ඡන්දෙ ඉල්ලන්න අපි ඔය ටැක්ටරේ වැඩ කරගෙන කාලා බිලව අවතරේ ජොලිය ඉන්නම් බා නේද ඒක මේම කණ්ඩමාලයක් බං ඒ කියන්නේ බං දැන් අපි ඕකෙන් පෙරදුනා කියාංකෝ අපි ආයේ වැඩ කරන්න ඕන ඇවිල්ලා මේ කුණු කොටේ නේ බං ඊට පස්සේ අපි කිවල් ගන්න කියලා කුණු ඕනේ කියනකොට උන්ගේ යන්න mantrituma ඇවිල්ලා කුණු ඉල්ලන්න කියලා ඒකනේ බං මම කියන්නේ කොහොම බලා පටන් ගන්නකොටම පෙරදිලානේ එහෙම නෙමෙයි දිනලා ඉන්නේ කියලා අපි පටන් ගන්න ඕනේ ඇයි බං එහෙම වෙන්නේ පිනේ මේ නේවා මේ ඡන්දේ දිනන්නේ මේක දිනන්නේ කවුද අයිය අර උරු කවු ඩොමිනික් නේ ඩොමිනික් ඩොමිනික් දිනන පස්සේ අපිට මොකද වෙන්නේ ඊට පස්සේ ජොබ් නැති වෙනවා ඕක නෙවෙන්නේ ඉලක්ෂ මහත්තයා කියයි අපිට කෙල වෙනවා මොන වෙන්නේ නැහනේ බං දැන් ඉලක්ෂ මහත්තයා මේකේ අකමුදල් ටික බඳිනවා අපිට අඳින්න පළඳින්න ආභරණ ඇඳුම් පළඳින්න ටික ගෙනල්ලා දෙනවා පෝස්ටර් ටික ගහනවා හෑන්ඩ් බිල් ටික බෙදනවා ඉතින් ඔක්කොම කරලා අපිට මේකට ඉදිරිපත් වෙන්න විතරනේ තියෙන්නේ අනිත් එක බං ඉලක්ෂ මහත්තයා මේ 12 දිනක් හොයාගන්න බැරි ප්‍රශ්නේ හින්දා උඹලට කතා කරුවා නෙමෙයි අපි මචං මේ කුණු ට්‍රැක්ටරෙත් අරගෙන ගෙයක් ගෙයක් ගන්න යනවනේ එතකොට අපි වගේ මිනිස්සු මේ පක්ෂය ඇතුළේ ඉන්න ඕනේ කියලා හිතන තමා එතුමා අපිට කතා කරලා තියෙන්නේ ඇන්ටා නම් මන් දන්නේ නැහැ ඔකට කැමති වෙයි ඇන්ටාගේ අදහස මම දන්නේ නැහැ බයි මට බෑ බං දේශපාලන රැකවරණය පතා අපිට විදේශගත වෙන්න පුළුවන් ජර්මනිය ස්විස්තරලන්තය ෆ්‍රාන්සය ඊට පස්සේ කැනඩාව වගේ රටවල් වලට අපිට මෙහි දේශපාලන බලපෑම් තියෙනවා ආණ්ඩු පක්ෂෙන් අපි විරුද්ධ දේශපාලන පක්ෂ මතය දරන්නේ නැහැ කියලා අපිට ඉල්ලන්න පුළුවන් ඒ රටවල් වල දේශපාලන රැකවරණ. එහෙ ඊට පස්සේ අපිට ඉන්න හිටුම් කණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න සල්ලි දෙනවා. ඔබ කියන්නේ මට වෙන රටකට යන්න පුළුවන් කියලාද මේකෙන් පෙරතුණා? අනිවාර්යයෙන්ම. ඉතින් ඔබ කියන්නේ ඔබ දන්නේ නැද්ද? මේ රටේ කොච්චර දේශපාලඥ මාධ්‍යවේදියෝ රටවල් වල දේශපාලන රැකවතාව දීන් ඉන්නවා කියලා. ඉතින් බල ඔය ටික කලින් කියන්න එපා. මං එනවනේ නම් බත් එක කලින්ම ඡන්ද ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔබ ඡන්ද ඉල්ලනවා? ඔව්. ආ. හරි හරි උඹ ඉල්ලපන් මොකද මූට තමයි ඔය වැඩේ හරියන්නේ මෙච්චර කාලයක් කරේ මොකද
පිටට ඉන්න කෙල්ලොන්ට කෝල් කරනවා උන්ව රවට්ටනවා රට පයින් ආදනවා දැන් උඹට පුළුවන් මිනිස්සුයි කෙල්ලොයි දෙගොල්ලම රවට්ටන්න මුත්ත චාන්ස් එක හම්බුනේ උඹට එහෙම කතා කරන්න එපා විමලයි දැන් විමලයි විමලයි ඉන්න ඔය ආස්ථානේ වැරදි මොකද දන්න පසුගාමි වෙන්න එපා විමලයි දැන් ওই ජනාධිපතිවරණයට ඉල්ලන කට්ටිය උනත් ඒ ජනාධිපතිවරණ නේ නෑ 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 බලන්න ඔය ජනාධිපතිවරණ ඉල්ලන කට්ටිය ටීවී එකේ අවිල්ල කතා කරනකොට ඡන්ද තුනයි හම්බෙන්නේ හැබැයි කියනෝනේ අපි ඊළඟ සැරේ බලයට පත් වුනම ආරවා කරනවා මේවක බලන්නේ තියෙන ගැට ඇයි එහෙම වෙන්නේ විමුම පරාජය වැඩන්නේ ඉදිරිපත් වීම තමයි වැදගත් අනිත් එක විමලයි දැන් ওই පාර්ලිමේන්තුව අපි මේ මෙතන නතර වෙන ගමන නෙමෙයි පාර්ලිමේන්තුවේ දෙන කෑම එක රුපියල් 200 දුන්නාට 15000ක 22000ක් ගහම එක මේ තෝර පෙත්තක් මේ සයිස් එක චිකන් පෙත්තක් මේ සයිස් එක සෙල්ලම් කෙලියද කියලා විමලයට පොලිටික්ස් වේවි ඈ බල මොඩෝ කොහොමද යකෝ පොලිටික්ස් උයි මේ තෝර මාළුයි සමාන වෙන්නේ විමලයා තෝර මාළු කන්න ආසද මං කැමති එන එක තමයි පොලිටික්ස් ඉතින් ලක්ෂ මොකද මේ පැත්තේ වයිසි මහත්තයා ඔබතුමාට මතකයිනේ මීට මාසයකට කලින් අර කෝච්චියට බැන්නේ කෝච්චියට බැන්නා සීදීන් නසාගත්තේ ඔව් මට මතකයි ඒ වාගේ නංගි හයිසේ අනේ සෝරි ලක්ෂ ඇත්තම වයිසි මහත්තයා ඒක සීදීන් නසා ගැනීමක් නෙවෙයි ඔව් මට මතකයි අධිකරණ වාර්තාවලත් තිබුණේ ඒක සීදීන් නසා ගැනීමක් කියලා තමයි එයා ඒ වගේ බාල වැඩ කරන කෙනෙක් නෙවෙයි. එයා ඊට වැඩිය ලොකු අදහසක් හිටපු කෙනෙක්. ලොකු කැපැසිටි එකක් තිබුණ කෙනෙක්. ඉලක්ෂ මෙහෙමයි. ඉලක්ෂර තියෙන්නේ පොලිස්පත්තුමාට පෙත්සමක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ පොලිස්පත්තුමා අපට නියෝග කරනවා අධිකරණ අවසරයකින් මිනිය ගොඩ අරගෙන ආපහු පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න කියලා. එහෙම වුණොත් අපට ඉලක්ෂට උදව් කරන්න පුළුවන්. Bastardi.